ඊ රාත්‍රියේ 10 සිට අදලියුම් 4 දක්වා ක්‍රියාත්මක කරනු නිරෝධායන ඇඳුරු නීති කාලය තුළ කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකම රතවාන හපුත් ගලින් පරීක්ෂා කිරීම සිදු කරනු ලැබුවා. මෙතර පුද්ගල ඒකරාශි වීම සීමා කරමින් රජය විසින් නිකුත් කරනු ලැබූ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව නොතකා ත්‍රිකුණාමලයේ සමුවල්තිව් ප්‍රදේශයේ උපන්දින සාදයක් පවත්වා තිබෙනවා. යතුරු පැදිවලින් පැමිණි තරුණයින් පිරිසක් මෙම උපන්දින සාදය පවත්වන ආකාරයේ දර්ශන පෙළක් අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව විවාහ මංගල්‍ය උත්සව පැවැත්වීම තහනම් කර තිබියදී කුලියාපිටිය නාරංගොල්ල බටගොල්ලවත්ත ප්‍රදේශයේ පැවැත්වූ විවාහ මංගල උත්සවයක් වැටලීමට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සහ පොලිසිය එක්ව ක්‍රියා කරනු ලැබුවා. විවාහ මංගල්‍ය උත්සවයට එක්ව සිටි පිරිසක් පලා ගොස් ඇති අතර එමසානී සිටි අනිත් පිරිස ස්වයං නිරෝධායනයට ලක් කිරීමටද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ක්‍රියා කර තිබෙනවා. තවද බණ්ඩාරවෙල උතුරු කැබිල්ලේවල ප්‍රදේශයේ නිවසක පැවැත්වීමට සූදානම් කර තිබූ මල්වර උත්සවයක් වළක්වාලීමට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් ක්‍රියා කර තිබෙනවා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ පසුගිය 15 වන දින සිට මේ දක්වා කාලය තුළ නගර 43ක වෙළඳසැල් ස්වේච්ඡාවෙන් වසා දැමීමට වෙළඳ සහ ව්‍යාපාරික සංගම් පියවරගෙන තිබෙනවා. අදත් ඇඹිලිපිටිය, ඇහැලියගොඩ, කොටගල, හාලියැල, නොච්චියාගම, කදුරුවෙල, හුංගම, මොනරාගල, වීරකැටිය, විල්ගමුව, කැප්පිටිපොළ, කිල්නොච්චිය, කටුවන, මිද්දෙනිය, තමුත්තේගම ඇතුළු නගර ස්වේච්ඡාවෙන් වසා දැමීමට වෙළඳ සංගම් පියවර ගන්න ලැබුවා. කොරෝනා ව්‍යාප්තිය හමුවේ තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ මේ වන විට සතියකට වසා දැමීමට තඹුත්තේගම එක්සත් වෙළඳ සංගමයේ පියවරගෙන තිබෙනවා. ඒත් එසේ වසා තිබීදීත් අදත් ගොවීන් එළවලුතොග මෙම ආර්ථික මධ්‍යස්ථානයේ වෙත රැගෙන විත් ඇති බවයි අප වාර්තාකරුවන් කියා සිටියේ. එලෙස රැගෙන එළවලුතොග ප්‍රධාන මාර්ගයේ දෙපස තබා අලෙවිකරන අයුරුද දක්නට ලැබුණා. නිරෝධායන නීතිය හා සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකළ පුද්ගලයින් ඊයේ දිනේ තුලදී පමණක් 229 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් මාධ්‍ය කොට්ටාශය නිවේදනය කළා.